ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි හොඳ හැටි දන්නවා සිංහල ජනතාව අතර එතුමාට 70%ක ප්‍රතිශතයකට ආසන්න ඡන්ද අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එතුමා නියෝජනය කරන්නේ එක ජන කොටසක් පමණක් නෙමෙයි. මුළු රටම නියෝජනය කරන අපේක්ෂකයෙක් හැටියට තමයි පොදු අපේක්ෂකයෙක් හැටියට එතුමා ඉදිරිපත් වෙන්නේ. උතුරේ ඩග්ලස් දේවානන්, අංගජන් රාමනාද හා ආනන්ද සංගරි වැනි නායකයන් එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. එවගේම නැගෙනහිර පළාතේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයන් අතුරෙන් අතවුල්ලා බෂීර් සේගුඩාවුඩ් හා මයෝන් මුස්තාෆා වැනි නායකයන් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉතාමත් උද්යෝගිමත් ලෙස පෙනී සිටිනවා. නැගෙනහිර පළාතේ දමිළ ජනතාව උදාහරණ වශයෙන් වියලේන්ද්‍රන් මන්ත්‍රීතුමා, පිල්ලයන් හා කරුණා අම්මාන් වැනි නායකයන්, කඳුකරයේ තොණ්ඩමන් මැතිතුමා හා ලංකා කම්කරු කොංග්‍රසේ. තියෙන නිසා මේ සියලුම බලවේග ඒක රාශි වුණාම අපි පැහැදිලිව දකිනවා ගෝඩාබේ රාජපක්ෂ මැතුමාට නොවෙම්බර් 10 වෙනිදා ලැබෙන ප්‍රතිශතයේ මේ රටේ ඉතිහාසයේ ජනාධිපතිවරණයකද කිසිම ජයග්‍රහයි අපේක්ෂකයකු ලබාගත් ප්‍රතිශතයේ ඉක්මවන ජයග්‍රහණයක් එතුමාට ලැබෙන බව නිශ්චිතයි කියලා අපි තරයේ විශ්වාස කරනවා. මට ඉතාත් දැඩි විශ්වාසයක් තියෙන මිත්‍රෝනේ අපි මේ ඡන්දේ දිනන. ඒ ඡන්දේ දිනන්නේ වෙන ගන්න නෙවෙයි මම සංඛ්‍යාලේඛන වලින් කියන්නේ. ගෝඨාභය මහත්මයාට උපරිමය දෙමළහා මුස්ලිම් වලින් ගන්න පුළුවන් ඡන්ද 25 ගන්නවා නම් දෙමළ මුස්ලිම් ඡන්ද 144 ගත්තත් 108යි. 108ක් ගන්නවා නම් 64,00,000 108ක් අඩු කරාම 56,00,000. 56,00,000 කියන්නේ සිංහල ඡන්ද 180ක් දුන්නොත් ඒක මිලියන 9යි. එහෙම නැත්නම් 90,00,000. 90,00,000 56,00,000 කියන්නේ 62%. ඉතින් මෙච්චර කරට තරඟයක් තියෙන වෙලාවක ඔබ හිතනවාද UNP එක පජාත වෙලා පරදිනවයි කියලා? නෑ. 162ක් ගන්න බෑ කවදාවත් ගෝඨාභය මහත්මයාට සිංහල ඡන්ද වල. ඒ නිසා ජයග්‍රහණය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙමයි. ඒක ගැන කිසිම වාදයක් විවාදයක් ඇති කරගන්න එපා. අපිට තියෙන්නේ 180 එහා ඡන්ද පොලට ඡන්ද දායකයෝ ගෙනියන්න.